आयबोवन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीत टीवी रात्रि प्रवृत्ति विकाशय आरंभवान्ने मम उदयशान इडम केदर प्रथमेन सिरस्थल තවත් කොවිඩ් මරණ 38ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3351 දක්වා ඉහළට නැම්ඩා කොයි මොහොතේ ඒ විදිහයි කියන්න බෑ වහාම සෞඛ්‍ය පියවර අනුගමනය කරන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි නැම්ඩා රටවල් 31 කට යයි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ජූලි 12 වනදා සිට කොවිඩ් මර්ධන එන්නත වයස ප්‍රශ්නයක් නැහැ GL කියයි මන්ත්‍රීකමයි ඇමතිකමයි දෙකම එකට මාධ්‍ය නිදහස පාර්ලිමේන්තුව උණුසුම් කරයි සියතට ගැහුවෙත් ගැසට් ගහලද අනුර ප්‍රශ්න කරයි මම අහන්නද සියතට බෝම්බ ගහපු තොරතුරු කො ගැසට් ගහලා නිවේදන ගහලා නෙවෙයි සියතට ගිනි තිබ්බේ ඇමතිකමෙන් යන්න සූදානම් හැබැයි ඒ නරිහූ කියනවට නෙවෙයි දයසිරි කියයි සන්නද්ද ප්‍රහාරයකින් හයිටි ජනපති ජීවිතක්ෂයට රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත ඊයේ දින තුල සිදු වූ කොවිඩ් මරණ 38ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පස්වරුවේ වාර්තා කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3351 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලැම්ඩා වෛරසය ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක ඇතුළු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. දැනට මේක දකුණු ඇමරිකාවේ තියෙන්නේ. එතකොට මේක ඊට පස්සේ ශ්‍රී ලංකාවට ජනතාව පැමිණෙන ප්‍රදේශ දක්වා පැමිණිය යුතුයි. ඊට පස්සේ තමයි අපිට එන්නේ. ඒ නිසා අදද හෙටද එන්නේ කියන එක කල්ැතුව කියන්න අමාරු. නමුත් ඕනෑම මොහොතක ලංකාවට එන්න පුළුවන්. නමුත් අපේ තියෙන නිරෝධායන ක්‍රියාවලිය හරහා වැඩිම කොටසක් අපිට පුළුවන් වෙනවා මේ මොහොතේදී මේක නිරෝධායන ක්‍රියාවලියෙන් නවත්තන්න. නමුත් අපි මතක තබා ගත යුතු දෙයක් තමයි මේ PCR පරීක්ෂණ 100ට 100ක් නිවැරදිව කරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ තියෙනවා කාර්යක්ෂමතාවය 100ට 100ක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට රෙඩෙක්ව මග හැරෙන්න ඉඩ තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය අපි කියන්නේ වැඩිම දෙනෙක් නිරෝධායනය කිරීමේදී දවස් 14ක නිරෝධායන කාලය ඇති කියලා. නමුත් මීට වඩා කාලයක් මේ රෝගේ තියාගෙන ඉන්න අය ඉඳ ඉඩ තියෙනවා. මෙවැනි හේතු මත අපේ තියෙන මේ පාලන ක්‍රියාවලිය මග හැරමින් අභිභවා යමින් මේ වෛරසයකටත් එන්න පුළුවන් මේ දක්වා හමු වෙලා තියෙන සෑම ප්‍රභේදයක්ම අපේ සෞඛ්‍ය පුරුදු අභිභවා යන්නේ නැහැ අපි සියලු දෙනාම අපේ සෞඛ්‍ය පුරුදු හරියට ආකාරව පාත්වාගෙන ගියොත් මේ රටට මේක ආවත් ලොකුවට පැතිරෙන්නේ නැතුව අපිට මේක ආරක්ෂා වෙන්න අපිට පුළුවන් වෙනවා අප සියත ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ ප්‍රථම වතාවට මෙම වෛරසය පිළිබඳව කරුණු හෙළි කළා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් C37 ලෙස නම් කර ඇති ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය ලොව රටවල් 31ක් පුරා පැතිර ගොස් තිබෙනවා ලොවපුරා මෙම වෛරසයේ ආසාදිතයින් 2184 දෙනෙකු තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙම වෛරසයේ පළමු රෝගියා වාර්තා වූයේ පසුගිය අගෝස්තු මාසයේදී පේරු රාජ්‍යයෙන් මේ අතර COVID-19 වෛරසයේ ආසාදිනේ වී මෙරට සිදු වූ තවත් මරණ 38ක් පිළිබඳව අද පස්වරුවේ වාර්තා වුණා අදාල් මරණ සියල්ල ඊයේ දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3351ක් ලෙසයි. එළඹෙන ජූලි 12 වනදා විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට කොවිඩ් මරණ එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්න සියලුම වැඩ කටයුතු යොදලා තියෙනවා එන සඳුදා ඒ කියන්නේ ජූලි 12 වනදා. විදුහල්පතිවරුන් සහාය කාර්ය මණ්ඩලයක් පත් කරලා ඒ මධ්‍යස්ථානවලට යවනවා. එතකොට එතෙන්ට එන ගුරුවරුන් හඳුනා ගැනීමෙන් පස්සේ ඒ ගුරුවරුන්ට එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එක් එක් මධ්‍යස්ථානයට ගුරුවරුන් පැමිණිය යුතු වේලාව හා දිනය කලින්ම දැනුවත් කරනවා. වයස් සීමාවක් බලපාන්නේ නැහැ. ඒකට මේ වැඩපිළිවෙල දියත් කිරීම තුළින් අපි ඉතාමත් ඉක්මනින් අපි ඉස්සෙල්ලාම පටන් ගන්නවා කුඩා පාසල්. ඒ කියන්නේ ළමයින් 100ට අඩුව ඉන්න පාසල් මේ පාසල් ඉස්සෙල්ලාම විවෘත කරනවා. ඒ වගේම පිරිවෙන් හා රජයේ ආධාර ලබන පාසලුත් මේ වැඩපිළිවෙලට. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විපක්ෂය යොමු කළ ප්‍රශ්න හමුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ රටේ ජනතාවගේ අදහස් උදහස් ගොවියාගේ දුක දීවරයාගේ දුක පොඩි මිනිහාගේ දුක මාර්ගගත අධ්‍යාපනයේ තිබෙන අඩුපාඩුකම් මේ හැම දෙයක් පිළිබඳ මේ සමවර තොරතුරු වාර්තාකරණය ඇයි මේක මැඩපවත්වන්නට හදන්නේ
ඇයි මෙහෙම කරන්න හදන්නේ සත්‍ය රටට හෙලිදරව් කරනකොට මොකද්ද මේ මාධ්‍ය මර්ධනයේ මොකද්ද මේ පිබුරුපත් සකස් කරන්නේ විනාඩි 7ක් ආණ්ඩුව දැන් ප්‍රකාශයක් කරන්න ඕන එහෙම මර්ධනය කරන්නට කටයුතු කරන්න ඇයි කියේ කොහොම ඉස්සුවේ ඒ වගකී නෑ දැන් කොහොම ඉස්සුවේ නෑ ඒ ඒ ප්‍රකාශය කරන්න ඕන ඒක එතනින් නැතර මම වගකීමෙන් කියන්නේ මේ ආණ්ඩුව ආයෙපාරක් ක්‍රේමෝ බෝම්බ ගහන්න හදනවා මේ නායකවරයා හැටියට වගකීතු කාර්යභාරයක් ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කතාව ගොතනෝ නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕනේ මාධ්‍ය ඒකපාක්ෂිකව ගියෝතින් හරි මාධ්‍ය ආණ්ඩුව විතරක් කඩේ ගියොත් මේක රටක් වෙන්නේ නැහැ හැමදාම උදේට මොකක් හරි එකක් හදාගෙන ඇවිල්ලා සභාව කඩාකප්පල් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවට පැමිණි දවසේ ඉඳන් මොකක් හරි හැමදාම උදේට හදාගෙන ඒකට ගන්නවා නීතියට විරුද්ධ කිසිම ක්‍රියාවක් කරන්නේ නැති පජයක් බව අපි ඉතාම පැහැදිලිව මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති මේ වෙලාව මේ රටේ සියලු මාධ්‍ය එක තැනක ඉඳලා මේ රටේ තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන जनक जावारम करना तमागे स्वच्छ की कर गोले एंड पमनक नम घरु कता नायक तो न मेरा टे मार दिनी दस तीन ये युक्ति सागत है कोस्ट का शेयर कर पुआम कमेंट का दाप पुआम मर्दने क्रियात्मक होनो मेरा टे संख्या तो लाई थी तीने महाजनता उठ ऐनिसा पहाड़ी लोग අදරට ජනතා වෙනුවෙන් පෙනී සිටින මේ මාධ්‍ය නාලිකාවලට කරන මේ කෙනෙහිලිකම් වලට විරුද්ධව අපි කටයුතු කරනවා. ගොවි උද්ඝෝෂණ නිර්මාණය වෙලා තියෙන මේ ආණ්ඩුව කටයුතු කරපු අදූරදර්ශී තීන්දුව తీරනත් එක්ක ඒවා රටේ ජනතාවට පෙන්වන එක වැරද්දක්ද? මේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීම සඳහා උත්සාහ දැරීම පුදුමයක් නෙවෙයි. ජනමාධ්‍යත් දරුණු මර්ධනයට හා ඝාතනයට ලක් කරපු පිරිස අද නැගිටලා නිර්මාණය කරනවා විටින් විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය කඩාකප්පල් කිරීම පමණ जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවයේදී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස නම් කිරීම විශේෂත්වයක්. සෝමාවති රජමහ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට හා රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ බුද්ධරක්කිත නාහිමියන්ට ඊට අදාළ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමද සිදු වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද අද දින සිදු වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියා. අපිට අපේ ජාතිය ගැන බොහොම ආඩම්බරයි. ඒ අතීත රුමය ගැන අපි නිතර කතා කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තමයි අපේ රටේ ඒ අතීත රුමය මතු කරලා ඒවා සංරක්ෂණය කරලා ආරක්ෂා කරන්නේ. සමහර කාලවල මේ රට පාලනය කළ අයත් මේවා විනාශ වෙන්න දීලා බලාගෙන හිටියා. හැබැයි ජනතාවට මේවා කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් අපේ රටේ උරුම. ඒවා විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. ඉඩ තියන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ඔහු මුදල් අමාත්‍යාංශයේ වැඩ බහර ගැනීමටද නියමිත බවයි වාර්තා වන්නේ. බැසිල් රාජපක්ෂ මහතා මීට පෙර ආර්ථික පුනර්ජීවනයේ සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. රජයේ පසුගියදා ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කිරීමත් සමග රට තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමත් සමග වැඩි කළ ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරනු ඇති බවටයි බොහෝ දෙනා මත පල කර සිටියේ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම අද පෙරවරුවේ ගැසට් කරනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට කළ දැනුම් දීමෙන් අනතුරුවයි. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වුණා. සිව්වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති කැටගොඩ මහතා රංගන වේදිකාවක් ලෙස ජනප්‍රියයි. මන්ත්‍රීතුරෙන් ඉල්ලා අස්වූ ඔහුට පක්ෂයේ වගකීම් රාශියක් සහ ඉහළ තනතුරක් ලැබීමටද නියමිත බව විවිධ වාර්තා සඳහන් කරනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් දැන්
අපි කවුද කියලා රට දැනගත්තේ බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ වකවානු තුළ අපිට ලබා දුන්නු ප්‍රතිපාදනයක්. ඒ නිසා එතුමාගේ පැමිණීම ගැන විශාල උනන්දුවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානාත්මක ශක්තිය අපිට ඉස්සරහා ගමන ලොකු හයියක් වෙනවා. අයියට උපදෙස් දෙන්න පුළුවන් අයියේ මේ මෙන්න මේ වගේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කණ්ඩායමක් දාන්න මෙයාලව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙහෙම වැටෙන්න දෙන්න එපා මේ රට කියලා කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ කැබිනට් නැමැතිකමක්ම ගන්න ඕනේ නැහැ ඒ දේ කරා ආර්ථිකය ගොඩනගන්නට ගමේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නට ඒ වගේම ජාතික ආර්ථිකය ගොඩනගන්නට අධ්‍යක්ීමෙන් පළපුරුද්දෙන් කරලා පෙන්නපු නායකයෙක් හැටියට රටේ විශ්වාසයක් තියෙනවා එතුමට ඒ ශක්තිය තියෙනවා කියලා ඒ නිසා අපේ අපේ ආණ්ඩුවේ ශක්තිය තවත් වැඩි වෙන එකක් තමයි ගරු බෙසිලාජපක්ෂ මැතිතුමාගේ ආගමනය හරහා සිද්ධ වෙන්නේ आर्थिक संवर्धन अमात्य विद्या मैं हिटियाने मैं पार्लिमेंट गया कि अमात्य दूर गिला मेरा वेटिच आर्थिक बसी राजपक्ष महत्या विनस्कर अभी आयुष्यकार බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග එකඟ නැති එකම එක තැනක් තියෙනවා මගේ ජීවිතේ ඒ තමයි තමන්ගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඔහුට උනන්දුවක් නොතිබීම. නැගෙනහිර නවෝදයට නායකත්වය ලබා දීලා දකුණේ ආණ්ඩුව පිළිබඳ නැගෙනහිර මිනිස්සුන්ගේ පපුවේ බලාපොරොත්තුවක් ඇති කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට හෙට හෝ අනිද්දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට මේ රටේ විවස්ථාව එක පුද්ගලයෙක් නිසා වෙනස් වූ කරා කියන එක ඔප්පු වෙනවා. යහපල් ආණ්ඩුවේ තිබ්බා පක්ෂ දෙකක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව. හැබැයි මේ දෙකටම අභියෝගයක් වුණේ කවුද? සියලු දෙනා මේක රාශී කරලා රට පෙළගස්සෝවි බැසිල් රාජපක්ෂ මැතිතුමා. අත්තරම්කොඩ ගෙන සිටි නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න යන මහතුරුන් අප මත මුදා හැර තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා අද පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පැවති උද්ඝෝෂණයක් අතරතුරයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. पोलिस माध्य प्रकाशक ज्येष्ठ नियोज्य पोलिस पति अजित रोहन महता मेम तलंगूट गेनीम संबंधे मेलेस अदहस पलकला अद दिन उदासन कोलंब रामनायक मावत प्रदेश उद्घोषण व्यापार ये दिन सौख्य सेवा अध्यक्ष जनरल वर्या विसिन उद्घोषण पिलपाली सह रेस्ट्रीम निशा कोविड रोग व्याप्ति हेतु සඳහන් කරමින් නිරෝධාය නියෝගයක් නිකුත් කර තිබුණා ඊට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙක් අද දින රාමනායක මාවත ප්‍රදේශයේදී කොම්පැනි විදියේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දුමින්ද නවගමු යන අයද සිටින බවට අනාවරණය වී තිබෙනවා මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා සහ තවත් අයෙකු පමුණුගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා වැලිසර අධිකරණයේ ලබා දුන් නියෝගයක් කඩ කිරීම සහ නිරෝධාය නීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට උත්සාහ දැරීම යන කාරණා සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දුමින්ද නාගමුව සහ මහින්ද ජයසිංහ යන මහතුරුන් දෙදෙනාම අද පස්වරුවේ අප මත මුදා හැර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඇතුළු 5 දෙනෙක්ද අද පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවට ගත්තා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගිය ජූලි 1 වෙනිදා බොරලන්ද ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් පොහොර ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසයි එහිදී විරෝධතා කරුවන් ඉල්ලා සිටියේ. එහිදී පොලිසිය කිහිප දෙනෙකු සිය භාරයට ගනු ලැබුවා. සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන් බෝගහාකුඹුර පොලිසිය වෙත පැමිණ බහරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවටගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කර ඇත්තේ. වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔවුන් මුදා හැර තිබෙනවා. පසුගිය කාලයේ පුරාම පොහොර සහ ඉන්ධන ගැටලුව මුල් කරගනිමින් විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් මහජන සහභාගීත්වයෙන් පැවැත්වෙන රැස්වීම උද්ඝෝෂණ ආදී පැවැත්වීම නැවත දෙනුම් දෙනතුරු නවතා ඇති පසුබිමකයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. අධ්‍යාපනයේ මලගම තීරණය කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හෙට දින පාර්ලිමේන්තුවට ගෙනීමට රජය සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්වා මහතා චෝදනා කරනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
ආණ්ඩුව ලෑස්තිමින් ඉන්නවා හෙට 8 වෙනිදා පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගේන. ඒ තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මලගම සංතුහන් කරන, නිදහස් අධ්‍යාපනයේ වනසන, අධ්‍යාපනයේ මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත ඒට පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරන ලෑස්ති කරලා තියෙනවා. නිසා අපි හිතනවා මේ 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 හදිසියේ කඩිමුඩියේ මේ අලුත් තහනමක් පැනවීමම ඉතාම පැහැදිලි දුෂ්ට අරමුණක් සහිතව 8 වෙනිදා සම්මත කරන්න යන පනතට එරෙහිවන විරෝධයන් වැළැක්වීම සඳහා බීපැත්තීම සඳහා කරන එකක් ලෙස අපි දකිමු. මේ අතර නිදහස් අධ්‍යාපනයේ උදෙසා සිසුචන ව්‍යාපාරය අද පැවති බාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත වහම රජය හකුලා ගත යුතු බවයි. අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන් ආණ්ඩු පක්ෂය අයගෙන් උසස් අධ්‍යාපනයට කරන්න නියමිත මේ දැවැන්ත විනාශයට හවුල් වෙන්න එපා. නිදහස් අධ්‍යාපනය උසවා තැබීමේ ගමන ආපසු හරවන අඳුරු කාල පරිච්ඡේදයකට තමයි මේ පනතර අපිව ගෙන යන මේ අනුබද්ධ ආයතන අතර සම්පූර්ණ රට පුරා මේකේ ශාඛාවන් නැදලා පැහැදිලිවම මේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය කිරීමක් මේ කරන්නේ. දැන් මේවායේ දෙන උපාධි මුදලට විකුණන්නේ. එතකොට මේ රටේ නිදහස් විශ්වවිද්‍යාලට වෙලට වෙන්නේ මොකක්ද? ඉතින් මේක බරපතල තත්වයක් මේක. පනතර කවුරු හරි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අත උස්සනව නම් අපි කියනවා උන්ට නැවත මේකට සම්මත කරලා මේකට අත උස්සලා නැවත ගමට එන්න බලාපොරොත්තු වෙන්න එපා. එකින් එක්කනා මේ පනතට අත උස්සපු හැමෝම පිළිබඳව අපි නැවත ගිහිල්ලා සමාජයේ දැනුවත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාමයට සමාන වෙනත් පක්ෂයක් ලියාපදිංචි කරන උත්සාහයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් අද මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමයට සමාන වෙනත් පක්ෂයක් ලියාපදිංචියට දරූ උත්සාහයකට එරෙහිව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණියා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. කුමාර වෙල්ගම් මැතිතුමා අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනවා කියන වැඩපිළිවෙල දාලා තියෙනවා මැතිවරණ කොමිසමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම පාවිච්චි කරන්නත් ඒ වගේම ඒට සමාන නමක් පාවිච්චි කරන්නත් කිසිම අයිතියක් එතුමාට නැහැ. මොකද විශේෂයෙන්ම නීති අනුව එක විශාල වරදක් තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි එතුමා ඡන්දය අරන් තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් කළුතර දිස්ත්‍රික්. එතකොට සන්ධානයේ ඉඳලා තියෙන්නේ සමග ජන බලවේගය. එතකොට සමග ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද අරගෙන එතනින් එළියට ඇවිල්ලා වෙනත් පක්ෂයක් හදනකොට අනිවාර්යෙන් මේක විශාල අර්බුදයක්. මෙහෙම ගියොත් එහෙම මේ සන්ධාන ඔක්කොම විනාශ තත්ත්වයට පත් වෙනවා. මොකද ඒ නිසා තමයි අපි මේ සම්බන්ධව මේ අපේ විරෝධතාවය ඉදිරිපත් කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එරෙහිව තවත් දෙවන්ත පක්ෂයක් හදන්න බැහැ. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදිව අපි අපේ ගමන් මාර්ගය යනවා. ඇමතිවරු ප්‍රකාශ කරා ඔබතුමාට බැරි නම් දාලා යන්න කියලා. දැන් ඔබතුමා මම මගේ මන්ත්‍රී කණ්ඩායමට කියලා තියෙනවා මම ඉල්ලාස් වෙන සූදානම් කියලා. කවුරුත් කියන ඉඳ නෙවෙයි. එක එක නරි වූ කිව්වට මං අයින් වෙන්නේ නැහැ. පක්ෂය වෙනුවෙන් මම මේ සූදානම තියෙනවා මගේ. පක්ෂය ගන්නා වූ ඕනම තීරණයකට මම හිස නමනවා. හෙට මට කිව්වොත් පක්ෂෙන් ඔබ ඔතනින් අයින් වෙලා මේ ඇමතිකම දෙන්න කියලා මං කිසි ගැටලුවක් නැහැ. මං ඊයේත් අපේ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට මම ප්‍රකාශ කරා මං අයින් වෙන්න සූදානම්. මගේ නායකයා කියනවනම් මගේ මන්ත්‍රී කණ්ඩායම කියනවනම් මගේ ජේෂ්ඨ ටික කියනවනම් මගේ මධ්‍යම කාරක සභාව කියනවනම් යන්න කියලා මම යන්න සූදානම්. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති තුලින් දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරි වසරක කාලය සඳහා වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමාවට පත් කරමින් එංගලන්ත සංචාරය අවසන් කර පැමිණි සියලුම ක්‍රීඩකයන් ඉදිරි වසර සඳහා වන සිය ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. ක්‍රීඩකයන් 29 දෙනෙකු අදාළ කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ශිඛර් ධවන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරඟ තුනක් සහ 20x20 තරඟ තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරඟාවලිය ආරම්භ වන්නේ එළඹෙන ජූලි 13 වෙනිදායි. මේ අතර ක්‍රීඩකින් සමග ජයග්‍රහණය තෙක් එක්වන්නේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි නේද? ක්‍රිකට් කියන්නේ ආගමක් වාවට පත් වෙලා. ඒ කියන්නේ අපි තරඟ පරදිනකොට දුක හිතෙන්නේ තරහ යන්නේ මටත් වෙනවා. ඒක බොරු කියන්න ඕනේ නැහැ. අපි හැමෝම ඇඟිල්ල දික් කරනවා ක්‍රීඩකයන්ට. දැන් ඒක පොඩ්ඩක් නවත්තලා අපි ක්‍රීඩකයෝ ටික දිරිමත් කරොත් අපිට මේ ක්‍රීඩකයන්ව නැවත හරි මාර්ගයට ගන්න පුළුවන්. මම අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉල්ලා හිටිනවා මේ සියල්ල මම අමතක කරලා අපි ක්‍රිකට් කණ්ඩායමත් එක්ක මොන කණ්ඩායම ක්‍රීඩා කරත් අපි කණ්ඩායමත් එක්ක එකට ඉඳගෙන ඒගොල්ලන්ව දිරි ගන්නලා මේ රට ජයග්‍රහණය කරවන්න බලමු. අපේ ක්‍රිකට් හදන්න අපි කොහොම එක්කහුවෙමු කියන ආයෝජනය කරමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැවතවරක් පරණ තත්ත්වයට ගෙනියන්න අපි හැමදෙනාටම වාසනාව ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යළි ජයග්‍රහණය කරා ගෙන යා යුතුව තිබෙනවා. හුදු විවේචන සහ හෙළාදැකීම් අවම කළ යුතුයි. පරාජයේදී ඔවුන්ට නැගිටීමට අත දිය යුතුයි.
විවිධ වෘත්තීන් හි නිරත ශ්‍රී ලාංකිකයින් ක්‍රිකට් පිළිබඳව අපට දක්වූ අදහස් කිහිපයක් මේ. ක්‍රිකට් ක්‍රීඩාව සමාජ ලංකාවේ සියලු දෙනාම පිළිගන්න ක්‍රීඩාව. ක්‍රීඩකයෝට මේ දඬුවම් දුන්නයි කියලා කවදාවත් මේ ක්‍රීඩාව හදන්න බෑ. ක්‍රීඩකව හදාගෙන ඉදිරියට යන නිසා එන ක්‍රීඩකයන්ව නැති කරගෙන යන එක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. අපිට මතකයි නව සීලන් බිඳුවටම වැටුණා. නමුත් රටේ ජනතාව ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කලේ ඒකොල්ලන්ව මානසික වැට්ටුවේ නැහැ. ඒකොල්ලෝ පරාජය වෙන්න 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 ඒකොල්ලෝ අතර සාකච්ඡා කරලා ඒකොල්ලෝ ඉතර මානසික මට්ටම හදලා ජයග්‍රහණයට අවශ්‍ය මූලික අඩිතාලම දාන්න තමයි ඕනේ. එහෙම නැතුව ක්‍රීඩකෙින්ද ගරහලා එහෙම නැත්තම් වැටිච්ච ක්‍රීඩකයෝ තවත් වට්ටලා දැම්මොත් ලංකාවට ක්‍රීඩාවක් නැතු වෙනවා. මේ පසුබසින වෙලාවේ අපි තව තවත් ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිඳ හෙලන්න කටයුතු කරොත් මම හිතන්නේ ඒක එච්චර හොඳ කාර්යයක් නෙමෙයි. විශේෂයෙන් වෘත්තිකයෙක් හැටියට මම හිතනවා මේ වෙලාවේ අපිට ඕනේ මේ ක්‍රීඩාව නැවත අපි යථාතත්ත්වයට පත් කරගන්නේ කොහොමද කියන දේ ගැන තමයි අපි විවේචනයක් කරනවා නම් කරන්න ඕනේ. සමාජ මාධ්‍යයට අපි එක වචනයක් හරි නිදහස් කරනවා නම් ඒක සමහරවිට 100000 ගුණයකින් ඒ ක්‍රීඩකයින් බලපාන්න පුළුවන්. ඒ ක්‍රීඩකයාගේ චිත් ධෛර්යය වැඩි කරගන්න පුළුවන් අපි ඔය Facebook එකේ හරි එහෙම නැත්නම් ඔය සමාජ මාධ්‍ය වල දානික වචනයකින් මම හිතන්නේ වෘත්තිකයින් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ වගකීම් විරහිතව සමාජ මාධ්‍යයේ කතා කරන්න ගියොත් මම හිතන්නේ ඒක ලොකු වරදක් වෙයි අපේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායි රාත්‍රියක්